Didas, Name Vasare, February Masse, Daha Nama Veni Datavai, Maisa Lama, Mimsan Pamini, Palamin Mama Pamini, Yakadua, Santa Helena, Deu Medratai. එනකොට මෙතන විශාල වනාන්තරයක් තිබුණේ. ඒ වනාන්තරයේ මැදින් මම දැක්ක සිමෙන්ති ගාලා තිබුණු මේ කුරුසය. මාත් එක්ක පැමිණි අයට මම කිව්වා මම කුරුස දහන මෙහෙය පවත්වන්නේ මෙතනයි කියලා. ඒ ඔක්කොම මට කිව්වා කොහොමද මෙතන පවත්වන්නේ මෙතන මේ වගේ වැටි සකසලා ලස්සන්ට පිළිල කරලා තිබුණේ ලොකු හෙලක් තිබුණේ මෙතන තිබුණා පාළු ලිඳක් විශාල ලිඳක් තිබුණා පාළු ලිඳක් ලොකු බෑවුමක් තිබුණේ නම ස්වාමීන් වහන්සේ මහා පුදුමාකාර ලෙස මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ල කළ හැකි යන අත්දැකීම තුල Didas Namin Sita, Didas Visituna Dakwa, Swamin Vahansi, Mesaniya, Manyokahenakva Tibuna Mesaniya, Subaranchi, Madhya Saniyak, Bhavara Patkala. Ganan Karannata Beritharam, Pratiharya Haskam, ස්වාමීන් වහන්සේ මේ සුදු භූමිය තුල ඉෂ්ට සිද්ධ කළා මාත් ඇතුළුව බොහෝ අයව මරණසන්න රෝගීන්ව ස්වාමීන් වහන්සේ නිදහස් කළා මේ ප්‍රදේශය විශේෂයෙන්ම මේ මිසම රදගුරු මැදුරෙන් යැපෙන මීසමක් 2009 වසරේ එතකොට පියතුමෙකුට නඩත්තු වීම සඳහා මාසයකට රුපියල් 15,000ක් රදගුරු මැදුරෙන් ගෙවනවා 2009 දී ඒ දුන්න මුදලම තමයි තවමත් 2023 දීත් පීතුමගෙන් නඩත්තුව සඳහා රුපියල් 15,000ක මුදලක් ලැබෙන. මේකෙන් කෝකියාගේ පඩිය ගෙවන්නත් ඕනේ. විදුලි බිල්, අන්තර්ජාල බිල් මේ හැම දෙයක්මත් කරන්න ඕනේ. වගේම මේ මීඩියාන්සේ ඉන්න කෙනාට පඩි දෙන්නට ඕනේ. මේ මාසයකට ලක්ෂ 2-3ක් වැය වෙනවා. මම විශේෂයෙන්ම අවස්ථාවක් කරගන්නවා කුරුස දහන සංඝය. ඒ ඔබෙන් ලැබුණු දායකත්වයේ නිසා තමයි මේ කටයුතු සියල්ලක්ම කරන්නට අවස්ථාව ලැබුණේ. හුඟක් අය තමුන් උපේන 10න් කොටස ගෙනල්ලා දීලා තියෙනවා. එහෙම නැත්නම් මේ කුරුස දහන මෙහෙවර පවත්වාගෙන යන්නට බෑ. මං සාන්ත පීතර දේවස්ථානයේ ඉන්නකොට එහි තට්ටු දෙකේ මීසම් ගෘහයක් හැදුවා. ඒ හදලා මාස 2යි ඒක ජීවත් වෙන්නට ලැබුණේ. ඊට පස්සේ මේ ප්‍රදේශයට මාරුවක් ලැබුණා. ඉතින් මාරුව ලැබිලා පළමුවෙන්ම ආවේ මං පදිංචි වෙන්න මිදෙල්ලවිට දේවස්ථානයට. එහිදී බාගෙට හදපු මීසම් ගෘහයක් තිබුණේ. ඇඳේ නිදිය ගන්නට බැහැ දූවිලි පිරිලා ආපු අය දැක්කා
ඇඳි මදුරු දැල වෙනුවට තිබුණේ මකුළු දැලක්. හිටපු පියතුමත් ඇඳක නිදියගෙන නම් තිබුණේ නැහැ. පස්සේ බබ මහන්සියට දැන් කොට්ටවල නිදියන්නත් බෑ දූවිලි. මං ගෙනාපු කොට්ටුරේකට ඇඳුම් ටිකක් දාලා බිම තිබුණේ කාපට් කෑලි වගේක් දාලා තිබුණේ. මහන්සියට මම නිදිය ගත්තා. සුදු බෙඩ්ෂීට් එකක් එලලා තිබුණේ. රෑ එකට දෙකට ඇහැරුණා ඇඟ කසනවා. බලද්දි මගේ ඇඟේ පුරාම රතුපාට පුංචි කිනිතුල්ලොයි බලුමැක්කොයි. මට හොඳටම ඇඬුණා. එළි වෙනකන් නිින්ද ගියේ නෑ. මම පහුවෙනද උදේම ගියා රදුගුරු මැදුරට. ගිහිල්ලා එවකට හිටියේ ඔසල් ගෝමෙස් රදුගුරු හිමිපාණන්. මම උන්වහන්සේට කිව්වා මම ලස්සන මීසන් ගෘහයක් හැදුවා. මාස දෙකයි ඒක ඉන්න හම්බුනේ. මං ඒව ඔක්කොම දාලා ආවේ. දැන් මට මේක හදාගන්නට ඕනේ. දොරවල් ජනේල් නැහැ. බාගෙට හදලා තිබුණේ. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ කරගෙන යන්න මං උදව් කරන්නම් කියලා. සාන්ත පීතරේ ඉඳලා එද්දී මල් ළඟ තිබුණා 123ක්. පස්සේ මුලින්ම මං මිදෙල්ල විට මිසන් ගෘහය හැදුවා. 112ක් විතර ගියා. ඊට පස්සේ නිබන්ධම පල්ලේ මිසන් ගෘහයත් හැදුවා. මුදල් දෙනවයි කියලා කිව්වට ඒවා මොනවත් ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි මේ සුවිශාල දෙව්මැදුර ගොඩනැගීමේ කාර්යයට අත ගැහුවේ. මාස 9න් තමයි මේ දෙව්මැදුර ගොඩනැගුණේ. ඒ මම නෙමෙයි, ස්වාමීන් වහන්සේ සමිඳුන්ට ප්‍රේම කරන අයට අවශ්‍ය දේ එතුමානෝ සපයා දෙනසේක. ඉතින් ඒ කටයුත්ත සඳහා මේ කුරුස දැහැන්නට පැමිණි හුඟක් අය උදව් උපකාර කළා. විදේශ රටවල ඉන්න මාගේ යාළු මිත්‍රාදීන් උදව් උපකාර කළා. බොහෝ දන්න අඳුරන අය මට උදව් උපකාර කළා. මිල මුදලින් අමුද්‍රව්‍ය වලින් අවසානයේ විශාල ණයක් තිබුණා පියවන්නට. මම කල්පනා කළා මේ ණය පියවන්නට හැටියාවක් නැහැ. මගේ වාහනයවත් විකුණලා මේ ණය පියවනවායි කියලා. මගේ වාහනය විකුණන්නට මම දැම්මා. එක මහත්යෙක් ආව වාහනේ ගන්න. ඇවිල්ලා ඔහු මගෙන් ඇහුවා ෆාදර් වාහනේ කීයටද දෙන්නේ. මං කිව්වා මේ ගාන්ට තමයි මං දෙන්නේ. ඔහු ඇහුවා මගෙන් ඇයි ෆාදර් වාහනේ විකුණන්නේ? මං කිව්වා මේ පල්ලිය හදන්න ගොඩක් ණය වෙලා තියෙනවා. ඒ ණය මුදල පියවන්න. ඒ මහත්ය මට කිව්වා පාද මන් දන්නවා පාදගේ සේවා කටයුතු සඳහා මේ වාහනය පාදට අත්‍යවශ්‍යයි. ඔබ විකුණන්න එපා. ඒ ණය වෙච්ච මුදල මම දෙන්නම්. පාදට පුළුවන් වෙච්ච කාලෙක මට එය පියවන්න. මට පොලියක් අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ එවකට යක්කඩුව මේසමේ තරුණ කැල ඉදිරිපත් වුණා. ඔවුන් සංගීතයක් කරලා මට මුදලක් එකතු කරලා දුන්නා. ඊට පස්සේ ඒ මුදල් ඔක්කොම පියවුවා. ඉතින් මේ දවස්සානේ මේ පැත්තේ තියෙන මේ ගල් ටික ඔක්කොම එදා විවෘත කරන දවසේ ලොකු වැස්සක් ගියා. බාස්ලාට වැඩ කරගන්නට බැරි වුණා. ওই ගල් ටික ඔක්කොම ඇල්ලුවේ මමයි. මේ පැත්තේ තියෙන ලොකු ග්‍රිල් ගේට්ටුව
මේ වෙල්ඩින් වැඩ කරන්නට හිටපු කෙනාට එච්චර අවබෝධයක් නැහැ. ඔහු හැදුවා බිල් ගේට්ටුව උඩ එක ප්‍රමාණයක් යට එක ප්‍රමාණයක් දාන්න බෑ. උතන තියෙන ඔය ගේට්ටුව සම්පූර්ණයෙන්ම ග්‍රිල් කුරුසය මගේ අතින් නිර්මාණය වෙච්ච එකක්. වෙල්ඩින් ප්ලාන්ට් එක අරගෙන මමයි හැදුවේ ඒක. අපි පියතුමන්ලා ඕනෑම දෙයකට සූදානම්. ඉතින් මම සතුටුවන්ත වෙනවා මිදෙල්ල විට වීසමේ මම අවුරුදු 6ක් සේවය කරුවට පස්සේ මේ යක්කඩුව සභාව බාරව මම කටයුතු කළා. පුදුමාකාර සහයෝගයක් මට දුන්නා ජනතාව. මගේ ප්‍රධානතම අවධානය යොමු වුණේ දහම් පාසලටයි, ඒ දරුවන්ගේ ජීවිත ගොඩනගන්නටයි. ඒ කටයුත්ත මං කළා. හැම වසරකම හැම දරුවෙකුටම ත්‍යාගයක් ලබා දෙන්නට සැලැස්සුවා. ඊට පස්සේ මල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් මට කිව්වා, මම මීසමට වෙනම පියතුමෙක්ව පත් කරනවා. ඔබතුමා මේ පියතුමත් එක්ක එකතු වෙලා මේ කටයුත්ත කරන්න යක්කඩුව සභාව බාරව ඔයා කටයුතු කරන්න කියලා. ඉතින් පැමිණියේ ආනන්ද ක්ලෝඩ් ඔඑම්අයි නිකායේ පියතුමන්. මේ පියතුමන් හරියට තාත්තා කෙනෙක් වගේ. ඇතැම් ජනතාව තමුන්ගේ යටි අරමුණු ඉදිරිපත් කරන්නට මුදුන්පත් කරගන්නට අපේ පියතුමන්ලා දෙදෙනාව කොටවන වැඩපිළිවෙළ බොහෝ කළා. නමුත් බොහොම අත්දැකීම් බහුල පියතුමෙක්. ඒ පියතුමා හැම මොහොතකදීම ඒ වගේ අවස්ථාවකදී දුරකථනයෙන් කෙලින්ම මට කතා කරලා කියනවා, ටෙරන්ස් මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා මට මෙහෙම කිව්වා, ඔයා පොඩ්ඩක් පරිස්සමෙන්. ඒකේ නාම අනිත් පැත්තට ඇවිල්ලා මටත් කියනවා පියතුමාට විරුද්ධව. ඉතින් අපි දෙන්න අතර ලොකු සුහදතාවයක් තිබුණා. ඒ සුහදතාවයේ තුල ශ්‍රීශාල මෙහෙවරක් කරන්නට ලැබුණා. එතනින් පස්සේ පැමිණියේ ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමයි. ඒ පියතුමා සමගත් මම ඒ කරගෙනම ගිය සේවය කරගෙන ගියා. ඊට පස්සේ කාඩිනල් හිමිපාණන් මට කිව්වා, මේ සේවය අපිට අවශ්‍යයි. අද ගොඩක් ජනතාව නැත්තම් එක එක පාස්ටර්ලා පස්සේ යනවා, සභාව හැරදාලා යනවා. එනිසා ඔබතුමා යක්කඩුවේ මේ සුව මෙහෙය කටයුතු කරගෙන යන්න මුළු මීසමම බාරව මම පියතුමෙක් එවනවායි කියලා. ඉතින් 2021 වසරේදී ඒ පියතුමා පැමිණියා, සමිඳු පැතුම් පියතුමා. කාඩිනල් හිමිපාණන් මට මේ කටයුත්ත දිගටම කරගෙන යන්න කියපු නිසා මේ මණ්ඩපයක කොටසක්ම සුලිසුලකට කඩාගෙන වැටුණා. ඊට පස්සේ මේ පර්ලින්ස් මේ බාල්ක ඔක්කොම දිරලා අවුරුදු 12ක් විතර නිසා පස්සේ ප්‍රතිසංස්කරණය කරන්නට අත ගැහැව්වා. බලද්දී ඔක්කොම බාල්කයි පර්ලින්සුයි සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුත් ඒවාම දාන්නට සිදු වුණා. පර්ණේව එකක්වත් ගන්නට බෑ. උන්වහන්සේ මේ කටයුත්ත කරගෙන යන්න කියපු නිසා අවුරුදු 3කට පස්සේ මහසිකුරාදා තුන්පෑ ධ්‍යානය කරන්නට ලැබුණ නිසා
ඒ කටයුත්ත හොඳින්ම කරන්නට යක්කඩුව සභාවටයි පැවරුනේ. ඒ කටයුත්ත කරන්නට මම මේ පිළිසකර කළා. හැබැයි අතේ සල්ලි තියාගෙන නෙමෙයි, ගොඩක් දේවල් ණයට හොයාගෙන තමයි කෙරුවේ. ගොඩක් ජනතාව මට පොරොන්දු වුණා උදව් කරනවා කියලා. නමුත් රටේ ඇතිවෙච්ච තත්ත්වය, ඩෙංගු අසංගතය සහ ඉන්ධන ප්‍රශ්න, ව්‍යාපාර ගොඩක් කඩා වැටුණා. ඒ උදව් කරනවා කියපු අයට උදව් කරන්නත් බැරි වුණා. ලක්ෂ 30ක් විතර ණය වුණා. ඉතින් ඊට පස්සේ මට මාරුවක් ලැබුණා දම්පෙට. ඉතින් මේ මාරුව මම බාරගත්තා. මම ස්ථානීය දකින්නවත් නැතුව මම රදුගුරු හිමිපාණන්ට කිව්වා, හොඳයි මම එතනට යන්නම් කියලා. එතනට ගියා, මාව මගේ මල්ලිල දෙන්න එක්කගෙන ගියා. යම් ස්වාමි කෙනෙකුට කියලා ඉන්න තැනක් නැහැ. කෝකියටත් පියතුමාටත් ඉන්නට තියෙන එක කාමරයයි, එක වැසිකිළියයි. අහල පහල පේන තෙක්මානක ගේකුත් නැහැ. ඊට පස්සේ මාව අසනීප වුණා. මොළේ ලේ කැටයක් හිර වෙලා රෝගාතුර වුණා. අවසානයේ කාඩිනල් හිමිපාණන් තීරණය කළා, මගේ අසනීප තත්ත්වය සලකලා මේවත් ගොඩනගලා තියෙන නිසා මට කිව්වා, පියතුමා මෙතන යක්කඩුවේ ඔබතුමන් මේ සේවය දිගටම කරගෙන යන්න. පියතුමා මේ සමයේ කටයුතු කරගෙන යයි. ඉතින් මම උන්වහන්සේට කිව්වා, පල්ලියේ ලයිට් බිල ගෙවන්නේත් මමයි. රුපියල් 50,000 60,000 ගෙවපු අවස්ථාවල් තියෙනවා. කාඩිනල් හිම්පාණන් මට කිව්වා, ඔයා ඒවා ගෙවන්නට ඕනේ නැහැ. ඔයා මෙහෙට වෙනම ලයින් එකක් අරගන්නයි කියලා. නමුත් ඒ තීරණය බාරගන්නට සමිඳු පැතුම් පියතුමා සූදානම් වුණේ නැහැ. උන්වහන්සේ කියා සිටියේ, මීසමේ බෙදීමක් ඇති වෙලා තියෙනවා. එතුමාගේ පූජාවල් වලට සෙනගෙන්නේ නැහැ. කුරුස දහන්නට තමයි පැමිණෙන්නේ කියලා. ඊට පස්සේ අවසානයේ අපි පියතුමන්ලා දෙදෙනාත්, රදුගුරු දෙදෙනාත්, තුමන්ලා දෙදෙනාත් එකතු වෙලා සාකච්ඡාවක් තිබුණා. ඉතින් එතනදී මම ඇහැව්වා, 2021 වසරේදී අප පියතුමන්ලා දෙදෙනාම එකතු වෙලා බොහොම ලස්සනට මහසිකුරාදා මෙහෙය සුදු සතිය වැඩපිළිවෙල කළා. ලොකු එකමුතුකමකින් වැඩ කරුවේ. හැබැයි ඒ වෙනකොට පියතුමා දිවස්ථානයේ දොර වහලයි තිබුණේ මට. අවුරුදු 10ක් ඔබව ආශිර්වාද කරපු ඒ කාමරේ ලොක් එක මාරු කරලා යතුරක් මට දීලා තිබුණේ නැහැ. නමුත් ඒ සියල්ල මම ඉවසීමෙන් දරාගත්ත ස්වාමින් වහන්සේ දුන්නු අනාවරණයක් නිසා එළිදරව් තුනේ 18 කිසිමෙකුටත් වැසිය නොහැකි විවෘත දොරක් මම ඉදිරියේ තැබෙමි. ඔබට ඇති ශක්තිය ස්වල්ප වූ නමුත් ඔබ මාගේ වචනය පිළිපැද්දහොය ඊට පස්සේ තමයි මම තේරුම් ගත්තා, මේ වහන්නට බැරි දොර තමයි. ඊට පස්සේ තමයි මම YouTube තාක්ෂණය ඔස්සේ පටන් ගත්තේ. YouTube තාක්ෂණය ඔස්සේ කුරුස දහන මෙහෙය මුළු ලෝකයටම යවන්නට. දැන් මේ අවුරුදු 2ක කාලය තුල
35000කට අධික පිරිසක් ඒට දායක වෙලා තියෙනවා. 35000කට අධික පිරිසක්. එක දොරක් වැහෙනකොට ස්වාමීන් වහන්සේ දොරවල් 10ක් අරිනවා. ඉවසීමෙන් ඉන්නට කියලා තමයි ස්වාමීන් වහන්සේ මට දුන්නු අනාවරණය. මම ඉවසීමෙන් හිටියා, ඉවසීමෙන් කටයුතු කළා. පස්සේ උන්වහන්සේ මට කිව්වා, මම ඔබට හොඳ තැනක් දෙන්නම්. ගම්පහ උඩුගම්පල ෆ්‍රාන්සිස් අසීසි මුනිදුන්ගේ දේවස්ථානය. ඔබ වහන්සේ එතන ගිහිල්ලා සේවය කරන්න, එතන නිවාසිකව ඉඳලා මේ කුරුස දහන මේ කටයුතු කරන්නට කියලා. ඉතින් මම ඒක ආදරයෙන් බාරගත්තා. මම ගොඩක් කැමති වුණේ, මන්ද මගේ ආරම්භය එතනයි. මම ෆ්‍රැන්සිස්කන් නිකායෙන් තමයි මගේ පැවිදි ජීවිතය ආරම්භ කළේ. ඉතින් ෆ්‍රැන්සිස්තුමාගේ අධ්‍යාත්මයට මම ගොඩක් ආදරෙයි. මම හිතන්නේ ඒක දෙවියන් වහන්සේගේ ලොකු සැලැස්මක්. මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ, වෛරයක් නැහැ. ඒ පීතුමා වෙනුවෙනුත් මම ආඥා කරනවා. මොකද දෙවියන් වහන්සේට පුළුවන් අයහපතින් යහපත උදා කරන්න. ඒ නිසා මේ කුරුස දහන පුදබිමේ මම අද පවත්වනු ලබන අවසාන කුරුස දහන මෙහෙය මෙයයි. මොකද මම මේ මාසේ විදේශගත වෙනවා. මගේ සේවයේ ඉල්ලා තිබෙනවා ඕස්ට්‍රේලියාවේ කතෝලික සංගමය විසින්. එතකොට පාස්කුව සුදෝසතිය ඒ වැඩපිළිවෙළ ඔක්කොම කරන්නේ එහෙදී. ඒ පැමිණුණාට පස්සේ උඩුගම්පල සාන්ත ෆ්‍රැන්සිස් අසීසි බුදුන්ගේ දේවස්ථානයේ පළමුවෙන් කුරුස දහන මෙහෙය ආරම්භ කරනු ලබනවා. ජුනි මාසයේ දෙවනි සතිය වගේ මම ඒ ඔබට ZFM ගුවන් විදුලිය ඔස්සේ, ඒ වගේම YouTube සහ සමාජ මාධ්‍යයන් Facebook කරහා ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා 2009 වසරේ ඉඳලා මේ දක්වා මට සහයෝගය ඔබ දුන්නා. ඔබ ආවේ මාව හොයාගෙන නෙමෙයි, ඔබ ආවේ ජේසුව හොයාගෙන, ජේසුගේ සුවය හොයාගෙනයි. ඔබ ආවේ සප්‍රසාදී ස්වාමීන් වහන්සේ තුල සුවය ලබන්නටයි. එනිසා උන්වහන්සේ මහා පුදුමාකාර ලෙස ඔබව ආලේප කළා, ඔබව ඔබට සුවය දුන්නා. ඉතින් මේ භූමිය මඤ්ඤක හේනක් තිබුණේ, මේ කුරුසයක් පේන්නවත් තිබුණේ නැහැ, තනිකර වනාන්තරයක් තිබුණේ. ඉතින් දැන් වගකිය යුතු අය අවසරය දීලා තියෙනවා නැවතත් මේ වගා බිමක් කරන්නට. ඉතින් අපි සුබ පතනෝ ඒ කටයුතු සාර්ථක කරන්නට ලැබේවයි කියලා. ඉතින් ඔබ හැම කෙනෙකුටම ස්තුති. මම දන්නවා සානේ නෙමෙයි වැදගත් වෙන්නේ සේවයයි. What matters is not the place but the service. This is what I believe. The happiest priest is not the one who get the best always in his life. Best parish or the apostolate, but the one who make the best of the place he gets. මම විශ්වාස කරනවා වාසනාවන්තම පූජකතුමයි කියලා කියන්නේ හොඳම මිසම හොඳම අපෝස්තලික සේවය ලබා ගන්න කෙනා නෙමෙයි, තමුන්ට ලැබිච්ච දේ හොඳම දේ බවට පත් කර ගන්න කෙනා. සාන්ත පීතරෙන් පසුව මම හීනකින්වත් හිතුවේ නැහැ මේ ප්‍රදේශයට එන්න.
ඉදවස්සල අපේ අම්මා පොඩ අසනීපව හිටියේ අංශභාග රෝගී තත්වයට පත් වෙලා හිටියේ මට අවසරේ ලැබුණා වීසත් ලැබුණා අවුරුදු 5ක එංගලන්තේ ලූටන් විශ්වවිද්‍යාලයේ PhD එකට යන්නට එවකට හිටපු ඔස්වල් ගෝමස් රදගුරු හිමිපාණන් මට අවසරෙත් ලබා දුන්නා ඒ සඳහා ඒ හැම දෙයක්ම පිළියෙල කරලා තියෙද්දි මං අම්මට ගිහිල්ලා කිව්වා අම්මේ මම අවුරුදු 3-4කට විදේශගත වෙනවා මගේ PhD එකට ආචාර්ය උපාධියට ඉතින් අම්මා දිහා මගේ දිහා බලාගෙන ඉඳලා මට කිව්වා පුතේ මම සතියෙන් සතිය තමයි ජීවත් වෙන්නේ කියලා සතියකට සැරයක් මං යනවා අම්මා බලන්න පස්සේ මං අම්මට කිව්වා අම්මේ මට උපාධියෙන් වැඩක් නැහැ මොහොතක් හරි අම්මව ජීවත් කරවන්නට මට පුළුවන් නම් ඒ තමයි වැදගත් වෙන්නේ කියලා ඊට පස්සේ මම ගිහිල්ලා ඔසල් ගෝමස් අගරදුගුරු හිමිපාණන්ට කිව්වා මම ඒ තීරණය වෙනස් කළා මම විදේශගත වෙන්නේ නැහැ එතකොට මට උන් වහන්සේ මාරුව දුන්නා පළඟතුරේ සාන්ත ආනාදේව මෙදුරට පස්සේ මං කිව්වා මම අවුරුදු 10ක්ම මීගමේ හිටපු නිසා මං කැමතියි පොඩ්ඩක් වෙනස් පැත්තකට යන්න දුෂ්කර පළාතකට යන්න මං කැමතියි මගෙන් ඇහුවා ඔයා කොහෙද ඉල්ලන්නේ මං කිව්වා කවදාවත් මම තැනක් ඉල්ලලා යන්නේ නැහැ ඔබ වහන්සේ හොයලා බලන්න කියලා ඊට පස්සේ මං ඥානකාන්තයට ගියා ඒ අවස්ථාවේදී තමයි එවකට මීසම බාරව හිටියේ මිදෙල්ල විට ෆ්‍රැන්සිස් වොන්සේකා පියතුමා උන් වහන්සේ මාත් එක්ක තේවත්තේ රබර් වත්තේ ඇවිද ඇවිද කතා කර කර ඉද්දි මට කිව්වා අනේ මං ඉන්න මීසම හරිම අමාරුයි මට කන්නත් නැහැ සමහර දවස්වලට වාහනේට ඉන්ධන ටිකවත් ලබා ගන්න ක්‍රමයක් නැහැ මං ඇහුව කොහෙද ඔයා ඉන්නේ උතර කිව්වා මිදෙල්ල විට මීසමේ මං කිව්වා එහෙනම් මං එන්නම් එතනට ඔයා යන්න පළඟතුරේට කියලා පිටුමා පුදුම වුණා මං කිව්වා ප්‍රශ්නයක් නැහැ මං දැම්මම ඔසල් ගෝමස් හිමිපාණන්ට මං කතා කරන්නම් ඒ වෙලාවේ මං කෝල් එකක් අරගෙන උන්වහන්සේට ගත්තා Your grace, I wish to go for a mutual transfer. With whom? With Father Francis to Middle Levita. විනාඩියක පමණ නිශ්ශබ්දතාවයක් තිබුණා. උන්වහන්සේ මගෙන් ඇහුවා, Are you sure? Do you know the place? එහෙම තමයි මම Middle Levita මීසමට ආවේ. ස්වාමීන් වහන්සේ අපිව ගෙන යන තැන අපි දන්නේ නැහැ. අපිව මෙහෙවන ආකාරය අපි දන්නේ නැහැ. එනිසා මම ජීවිතේ කවදාවත් කිසිම දෙයකට කලකිරෙන්නේ නැහැ. මොකද ස්වාමින් වහන්සේ තුල ගමනක් යනවා නම් අපිට කලකිරෙන්නට අයිතියක් නැහැ. මොකද එහෙම කලකිරනෝ නම් මම සේවය කරන්නේ මටයි. මම දෙවියන් වහන්සේට සේවය කරනෝ නම් ජේසුට සේවය කරනෝ නම් කලකිරෙන්නට බෑ. එනිසා උන් වහන්සේට පුළුවන් අයහපතෙන් යහපත උදා කරන්නට. උඩුගම්පල ප්‍රදේශයේ ජනතාව මේ ආරංචිය ලැබිච්ච මොහොතේ ඉඳලා පුදුමාකාර ඒ අයට හිතා ගන්නට බැහැ. ඒ අය කියනවා ෆාද අපිට මේක හීනයක් වගේ. ඔබ වහන්සේ එනකන් අපි ආදරෙන් බලාගෙන ඉන්නවා. මේ මිසම් බාරව ඉන්නේ ෆාද ඉන්දික ප්‍රසාද් හරිම හොඳ ගුණ යහපත් පීතුමෙක්. ඒ පීතුමා මට කියනවා ෆාද ඔබ වහන්සේ මේ මීසමට එනවායි කියලා කියන්නේ මේ මීසමට විතරක් නෙමෙයි මේ මුළු මහ ගම්පහ දිස්ත්‍රික්කයටම ලොකු වරප්‍රසාදයක්. ඔබ වහන්සේව ඕනෑම මොහොතක අපි පිළිගන්නවා. ඔබ වහන්සේව ආදරයෙන් බාරගන්නවා. කාඩිනල් හිමිපාණන් මට කිව්වා එතන මීසම් ගෘහය ගොඩාක් පරණ එකක් තියෙන්නේ.
උන්වහන්සේ භාණ්ඩාගාරික පියතුමාට කිව්වා මේ පියතුමා කැමති විදිහකට ඒක ලස්සනට ගොඩනගලා දෙන්න මේ පියතුමා ගිය හැම තැනකම ගොඩනගලා ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා තාම එයා පිළිසකර කරලා නැහැ පිළිසකර කෙරුවට පස්සේ මම රට ගිහිල්ලා ආවට පස්සේ මම ස්ථානෙට යනවා ඉතින් ඔබට ආරාධනා කරනවා ඒ ස්ථානෙට පැමිණෙන්න ඉතින් මේ දක්වා ඔබ දක්වපු ආදරයට කරුණාවට ඔබ හැම අතකින්ම උදව් උපකාර කළා ඔබ විතරක් නෙමෙයි මේ විදේශ රටවල ඉන්න හුඟක් අය ඒ අය ගොඩක් උදව් උපකාර කළා මට ඊයේ දවසෙත් කීප දෙනෙක්ම කතා කරලා කිව්වා පාද බය වෙන්න වහන්සේ ඔබ වහන්සේ අසනීපයි ඔව ඔළුවට ගන්න එපා ওই ණය මුදල කොහොම හරි පියවන්න අපි පිහිට වෙන්නම් ඔව ගැන හිතන්නට එපා ඔබ වහන්සේගේ කාර්යය ඔබ වහන්සේ කරගෙන යන්න දෙවියන්ට බාර දෙන්න උන් වහන්සේ දේ ඉෂ්ට සිද්ධ කරන මංකෝ මං කිසි දෙයකට සැලෙන්නේ නැහැ මා බලවත් කරන්නව තැනන් වහන්සේ තුල මට සියල්ල කළ හැකි මම සාන්ත පීතරෙන් සමු අරගෙන එනකොට නිර්මාණය කරපු ගීතයක් තියෙනවා දෙවිඳුන්ට ලං වෙන්න එවිට දෙවියන් වහන්සේ ඔබට ලං වෙනසේක ජාකොබ් ලිපියේ අපිට ප්‍රකාශ කරන දෙය එසේනම් මේ යක්කඩුවේ කුරුස දැහන මණ්ඩපේ මා පවත්වන අවසාන කුරුස දැහන මෙහෙය ඒ ගීතිකාවෙන්ම මම අවසන් කරන්න අපි සියලු දෙනාම නැගිට සිටිමු කුරුස දැහන ගායන කණ්ඩායමේ හිටපු අය ඉන්නෝ නම් කරුණාකර එන්න වේදිකාවට Say, over the land, when I see.
අසහනයෙන් සිත කලබල වූ විට මා ඔබ හැර ගියේ ඔබ තනි කෙරුවෙත් නෑ ඔබ තත්මුර රහසින් සිතට දිවිය දුන්නා සිත සවිමත් සේට ලං වෙද්දී උන්වහන්සේ කවදාවත් අපිව අසරණ කරන්නේ නැහැ. උන්වහන්සේ කවදාවත් අපිව අතරමං කරන්නේ නැහැ. එනිසාද දවසේදී මේ බලගත මෙහිය අපි බාර කරමු. සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේදී මන්ද සුදු පේදුරු තුමා අපිට මේදී අනාවරණය කරනවා. යක්ෂයා ගොරවන සිංහෙක් මෙන් ඔබ ඇවදිනවා කාවද ගිලගන්නේ කියලා. The devil is prowling round like a roaring lion looking for someone to devour. That can be you or me. ඒ ඔබ වෙන්නට පුළුවන්. ඒ තාත්තා කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ අම්මා කෙනෙක් වෙන්නට පුළුවන්. දුවෙක් වෙන්නට පුළුවන්. පුතෙක් වෙන්නට පුළුවන්. ඒ පූජකතුමෙක් වෙන්නට පුළුවන්.
අපි පරිස්සම් වෙන්නට ඕනේ. මන්ද මේ දේව ජනතාව ස්වාමි කෙනෙක් දිහා බලද්දී ඒ බලන්නේ පියතුමෙක් දිහා නෙමෙයි පූජකතුමෙක් දිහා නෙමෙයි ජේසු දිහායි. එනිසා තමයි සුදු ෆ්‍රැන්සිස් අසේසුතුමන් වරක උන්වහන්සේ කියනවා මට එකවර දේවදූතයෙකුයි පූජා ප්‍රසාදයෙන් වහන්සේ කෙනෙකුයි මුණ ගැසුනතින් මම නමස්කාර කරන්නේ පූජා ප්‍රසාදයෙන් වහන්සේටයි. මන්ද ඕනෑම පූජා ප්‍රසාදයෙන් කෙනෙක් තුල නොයෙකුත් ආකාරයේ ඕනෑම පූජා ප්‍රසාදයෙන් වහන්සේ කෙනෙක් තුල දුර්වලකම් තියෙනවා, අඩුපාඩුකම් තියෙනවා, වැරදි තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ ඔහුට භාග්‍යයක් දීලා තියෙනවා. ඒ භාග්‍යය තමයි ජීවමාන ස්වාමීන් වහන්සේව තමුන්ගේ දූතට වඩවා ගන්නට. උන්වහන්සේව මේ පූප මිදිරස තුලට කැඳවා ගන්නට වරප්‍රසාදයක් දීලා තියෙන ලොකු. ඒක මහා පුදුමාකාර භාග්‍යයක්. එනිසාද මේ ගාම්භීර මෙහි අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. ස්වාමීන් වහන්සේට අපි කැප කරමු. අපි ශුද්ධ ත්‍රිත්වයට මේ මොහොතේ ආරයම් කරමු අප මැදට වැඩම කරන්නට කියලා. මට පස්සේ හැම කෙනෙක්ම ගායනා කරන්න. ඔබේ අත් දෙක වැඳ ගන්න. ආත්මයාණන් වහන්ස අප ජීවිත පරිශුද්ධ කරන්න. ඔබගේ ශුද්ධාත්ම ස්පිරිතුවෙන් අප සමාලේප කරන්න. ශුද්ධ වූ ආත්මයාණන් වහන්ස ශුද්ධ වූ ආත්මයාණන් වහන්ස ශුද්ධ වූ ස්වාමින් වහන්ස ශුද්ධ අප සැම බාරයි ඔබ දැතට අප සැම බාරයි ඔබ දැතට ඔබගේ අමිල ශ්‍රී රුධිරයෙන් ඔබගේ අමිල ශ්‍රී රුධිරයෙන් අප සැම සුවපත් කරන්න. ඔබ සැම සුවපත් කරන්න. ශුද්ධ වූ ස්වාමින්
වහන්ස ශුදව ස්වාමින් වහන්ස අබ්බා පියානන් වහන්ස අප සැම බාරයි ඔබ දෑතට අප සැම බාරයි ඔබ දෑතට අප පවුල් බාරයි ඔබ දෑතට අප පවුල් බාරයි ඔබ දෑතට අප අනාගතය බාරයි ඔබ දෙතට අපනාගතේ බාරයි ඔබ දෙතට කුරුස දැහන බාරයි ඔබ දෙතට කුරුස දෙහන බාරයි ඔබ දෙතට ඔබගේ දිව්‍ය සංරක්ෂණයෙන් අප සැම ආරක්ෂා කරන්න අප සැම ආරක්ෂා කරන්න අබ්බා පියාණන් වහන්ස ස්වාමීන් වහන්සේ දෙදස් නමය වසරේ සිට මේ දක්වා උන්වහන්සේ තුන් වතාවක්ම මට ජීවිතේ දුන්නා මරණයෙන් මාව මුදාගත්තා යවස්සා තුනම මහාම පුදුමාකාර ප්‍රතිහාරයක් මේ ළඟදිත් මම ගියා මගේ වෛද්‍යවරයාව මුණ ගැහෙන්න එතකොටත් ඔහු මට කියනවා මට හිතා ගන්නට බැරි එක දෙයක් තියෙනවා ඔබේ MRI රිපෝට් එක දිහා බලපුවාම ඒක තියෙන හරියටම මගේ මොලේ තියෙන ලේ නහර ඔක්කොම වඩවන
මේ නහර ඔක්කොම ෆ්‍රීස් වෙලා ඝනීකරණය වෙලා ඉතින් එහිම තත්වයක් තුළ හිතා ගන්නට බෑ එහෙම කෙනෙක් කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඔහු කතෝලික වෛද්‍යවරයෙක් නෙමෙයි. මං කිව්වා ડોක්ටර් nothing is impossible with God. ඒතර ડોක්ටර් මට කියනවා yes reverend there are certain things it goes beyond science. විද්‍යාවට විස්තර කරන්නට බැරි හුඟක් දේවල් තියෙනවායි කියලා. ඒකට ප්‍රබල සාක්ෂියක් තමයි මම. ප්‍රබල සාක්ෂියක්. එනිසා ජේසුස් වහන්සේට උන්වහන්සේගේ සේවයේ සාර්ථකත්වයේ තමයි කුරුසිය. උන්වහන්සේගේ සේවයේ සාර්ථකත්වය කුරුසියයි. උන්වහන්සේ කළාව උදාරතර මෙහෙවරට උන්වහන්සේගේම රැළේ කෙනෙක් උන්වහන්සේට විරුද්ධව හිටියා. අවසානයේ කුරුසේ යන ගහලා මරලා දැම්මා. නමුත් පිලිපිලිපිය කියනවා උන්වහන්සේ කුරුසේ මරණය දක්වා පහත් වී කීකරු සේක. දෙවියන් වහන්සේ උන්වහන්සේව අතිඋසස් ස්ථානයට නංවා සියලු නාමයන්ට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්නා. සෑම දණක්ම උන්වහන්සේ ඉදිරියේ නැමුණු ඇත. Every knee should bow at the name of Jesus, the mighty name. ඒ ජේසුස් යන නාමය තුලයි සුවය ලැබුණේ. අද දවසේදී උන්වහන්සේට ස්තුති කියනවා ප්‍රශංසා කරනවා. ගිය අද උදේ පාන්දර මට දුරකථන ඇමතුමක් ආවා. පාද මම සති දෙකකට කලින් පීතුමාව මුණ ගැහෙන්නට පැමිණියා. වෛද්‍යවරු ප්‍රකාශ කරලා තිබුණා මගේ පෙනහළු වල පිළිකා ශෛල තියෙනවායි කියලා. එනිසා සත්කමකුත් කරන්නට වෙනවා. ඉතා භයානක තත්ත්වයක්. මම ජේසුගේ සුද්ධ කුරුසේ තියලා යාඥා කළා බලගතු ලෙස. මොකක් කිසි දෙයකට බය වෙන්නට එපා. කිසි දෙයකට බය වෙන්නට එපා. ඔබ මේ ලෙඩ රෝග සහ බන්ධනයන් උදෙසා මෙහෙ ගිහිල්ලා දාන්න. දිනපතාම මේ ආඥාව කියන්න. ජීවනයේ හුස්මෙන් මාව පුරවන්න ජේසුනි කියලා. එතකොට ඒ හුස්ම ටික ඔබව සුව කරනවා. ඒ හුස්ම ජේසුගේ ඒ හුස්ම ඔබේ පෙනහළු වෙතට යනවා. පිළිකා ශෛල එකක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඔක්කොම විනාශ කරලා දානවා. ඒ කියනවා පාද වෛද්‍යවරුත් පුදුම වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. දිව වෛද්‍යවරයාණනි මගේ පුතා වුරුදු 12ක් මත්ද්‍රව්‍ය වලට බැහැවි සිටි අවස්ථාවේ මා පීතුමා හමු වී යාඥා කළා. ඉන්පසු තැන් දරුවා එම මත්ද්‍රව්‍ය වලින් නිදහස් වී සිටිනවා. ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. මා බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය. දිව වෛද්‍යවරයාණනි මගේ සූර්යට දරුවන් නොමැති වසනම සිටි අවස්ථාවේ මා පීතුමා හමු වී යාඥා කළා. ඉන්පසු ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයේ බල මහිමෙන් දැන් නියුන් දරුවන් දෙදෙනෙකුම ලැබී සිටිනවා. ඔබ වහන්සේට අනෙක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. දිව ගැලවුම් කරවානනි මගේ පුතාට සහ දියණියට විදේශ රටෙහි රැකියාවක් ලැබුණා. ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා.
Praise the Lord. Praise the Lord. Praise the Lord. ආදර ජේසුස්නි මට අද දිනට වයස අවුරුදු 71ක් සමරනවා. මාහට වහන්සේගෙන් ලැබුණු සීල වර ප්‍රසාද වලට ස්තුති. දිවස ප්‍රසාද වහන්සේ තුල ජීව මාන වැඩ සිටින දීප ගලවම් කරවානනි. මාගේ ආතරටිස් රෝගය සුව කර දුන් නිසා ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. අද දින 26 වෙනි උපන්දිනයේ සමරන පුතුරු ලැබුණු වර ප්‍රසාද වලට ස්තුති. ඒ වගේම සෙතෙෆම් ගුවන්විදුලි යොස්සේ අපිත් එක්ක බොහෝ අය සම්බන්ධ වෙලා සුවය ලබලා තියෙනවා. ඉතින් ඒ එක්කම මේ මෙහෙවර බොහෝ දෙනා අතරට ගෙනියන්නට සෙතෙෆම් ගුවන්විදුලි නාලිකාව දායක වුණා. අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. අපි හැම කෙනෙක්ම නැගිට සිටිමු. අපි අද දවසේදී ස්වාමීන් වහන්සේට මේ කුරුස දහන මණ්ඩපේ අවසාන වතාවට ගයන කුරුස දහන තේමා ගීතය තුළින් අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු. උන් වහන්සේට ස්තුති කියමු. Thank you.
Praise the Lord. Praise the Lord. Prasansa veva. Mahime veva. Mahime veva. Hallelujah. 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 Adavsedi matura gatta. Yesaya divas prasaditumage puti 45 veni parichede. Swamin vahanse oba samaga vena sekwa. ඔබ සමගද වනසේක්වා මම නුඹට පෙරටුවෙන් ගොස් කඳු සමතලා කොට ලෝකඩ දොරටු බිද දමා යකඩ අගල් කඩා දමන්නෙමි. ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිඳුන් වන මා බව නුඹ නොදන්න දැනගන්න පිණිස සංගවයති වස්තුද රහස් තැන්වල නිදහනද මම නුඹට දෙන්නෙමි. මතුරාගත් සෙනගක් වන මගේ සේවක ඊශ්‍රායෙල් වරුන්ට උපකාර කරන පිණිස මම නුඹ පත් කළෙමි. මම සමිධානන් වහන්සේය. අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත් මම නුඹ ශක්තිමත් කරන්නෙමි. මා එසේ කරන්නේ මාහැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්නා පිණිසය. මම සමිධානන් වහන්සේය. මාහැර අන් දෙවි කෙනෙක් නැත. ආලෝකය දෙන්නේ මමය. අන්ධකාරය දෙන්නේ මමය. සපත දෙන්නේ මමය. විපත දෙන්නේ මමය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මමය. දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුදත් සුරේදනි ස්පර්ශ කළමෙන් මුවච නැගෙන සෑම වදනක් සිපට නැගිලා සෑම සිතුවිලි සුදත් බලයෙන් ඉරිතිලේවා. සුදත් සත්වර ඔබ කෙරේවා. ඔබට ආසි පාඩිවන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, මගේ කැඳවීම දෙහා බලනකොට මම ඊයේ රාත්‍රියේ සෑහෙන වෙලාවක් මෙනෙහි කළා. දෙවියන් වහන්සේගේ සැලස්මවල් හරිම පුදුමාකාරයි. මම පූජකවරය ලබන්නට සහෝදරතුමෙක් හැටියට අවුරුදු 17ක් හිටියා. විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම පාසල් වල ඉගැන්වීමත් කළා. ඊට පස්සේ අවුරුදු 17කට පස්සේ තමයි පූජකවරේ නැමැති උතුම් සක්‍රමේන්තුව ලැබුණේ. මම ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මගේ ආත්මික පියතුමාණන් වන අතිගරු ලෙස්ලි ප්‍රනාන්දු පියතුමන් සහ එවකට හිටි නිකලස් මාංකස් අගරදුගුරු හිමිපාණ. උන්වහන්සේ
මම සැප්තැම්බර් මාසේ 19 වෙනිදා 1998 වසරේ පූජාත්වරේ ලැබිය දැන් අවුරුදු 25යි. ඒ ලැබලා සුනන්ද වනසිංහ ගරු පියතුමා තමයි මා ආදරෙන් සිහිපත් කරනවා. මගේ පළවෙනිම දිව්‍ය පූජාවට දේශනා කළ උන්වහන්සේ තමයි මට කිව්වේ, ටෙරන්ස් ඔබේ කැදවීම තියෙන්නේ ෆ්‍රැන්සිස්කන් නිකායට නෙමෙයි, ඔබ කොළඹ පදවියට එන්නට ඕනේ කියලා. මම එදා පියතුමත් එක්ක තරහ වෙලා ගියේ. නමුත් ඒ දේ සිදු වුණා. ඒ දිවස් රැකිය සම්පූර්ණ වුණා. පස්සේ උන්වහන්සේ මගේ පළවෙනිම දිව්‍ය පූජාවේදී දේශනා කරද්දි කිව්වේ හරි පුදුම විදිහට කතා කළේ. කිව්වේ දෙවියන් වහන්සේ කෙනෙක්ව ඉන්න තැනින් ගලවන්නේ ගලවලා උගුල්ලලා ගන්නේ උගුල්ලලා විසි කරන්නට නෙමෙයි, තව බොහොම වැදගත් තැනක හිටවන්නටයි. පස්සේ උන්වහන්සේම කිව්වා, ටෙරන්ස්වත් දන්නේ නැහැ, මංවත් දන්නේ නැහැ, ස්වාමීන් වහන්සේ ටෙරන්ස්ව හිටවන්නට යන්නේ කොතනද කියලා. එහෙම කියලා හරියටම සැප්තැම්බර් මාසේ 26 වෙනිදා තමයි පළවෙනි දිව්‍ය පූජාව තිබුණේ මගේ. දෙසැම්බර් මාසේ 26 තමයි උන්වහන්සේ ස්වර්ගස්ස වුණේ. ඊට පස්සේ 99 වසරේ ජනවාරි මාසේ මෙන්න නිකලස් මාගස් අගරදුගුරු හිමි පාණන් සුද්ධවන්ත රදුගුරු හිමි පාණන් කෙනෙක් උන්වහන්සේ මට කියනවා, ටෙරන්ස් දැන් ඔයා බාර ගන්න ඕනේ, සුනන්ද නතර කරපු තැනින් කරගෙන යන්නට ඕනේ. මං කුව පියාණනි, මම තාම පූජාත්‍රේ ලැබලා මාස 3යි. නෑ, ඔයා ලොකු ගමනක් ආව සුනන්දත් එක්ක. මං ගොඩක් යාඥා කළා, ස්වාමින් වහන්සේ ඔයාවයි තෝරගෙන තියෙන්නේ මේ කාර්යය කරන්නයි කියලා. පූජාත්‍රේ ලැබලා මාස 3කින් මීසමගොත් බාර දීලා කුරුස දහනත් බාර දුන්නා. අවුරුදු 10ක් කළා. ඊට පස්සේ තමයි මම මේ ප්‍රදේශයට පැමිණි. සුදු පේදුරුතුමා කියන්නේ ඒ කුරුසයට සම්බන්ධ සුද්ධවරේ. පේදුරුතුමාව ජේසුගේ කුරුසේ අනගහැව්වා. හැබැයි උඩි යටිකුරු කරලා ඔළුව පහළට හිටින්න කකුල් දෙක උඩට හිටින්න. ඊට පස්සේ මම මේ ස්ථානයට ආපුවාම මම සභා ඉතිහාසය කරනකොට ඉගෙනගෙන තියෙනවා සාන්ත හෙලීනා මුනිස්වරිය ගැන, කොන්ස්තන්තිනු අධිරාජ්‍යගේ මව, ජේසුගේ කුරුසිය ශ්‍රී කුරුසිය හොයාගත්ත මුනිවරියක්. ඉතින් ඒක දෙවියන් වහන්සේගේ ලොකු සැලැස්මක්. කුරුස දැහැන මෙහෙය මේ වගේ සානයක කරන්නට ලැබීම. මං ආපු පළවෙනි අවුරුද්දෙම මම සුද්ධෝ දේශයට ගියා. සුද්ධෝ හෙලේනා මුනිස්සරියට කැප කරපු දේවස්ථානයක් තියෙනවා. මං ඒ දේවස්ථානයට ගිහිල්ලා සුදෝ හෙලේනා මුනිස්වරිය සුදෝ දේශේ බොහෝ දේවස්ථාන ඉදි කරලා තියෙනවා. එතකොට මේ දේවස්ථානය බොහොම ගරා වැටිච්ච තත්වයක තිබුණේ. හතර වටේම වේහුඹස් තිබුණේ. මං දනගහලා බාරයක් වුණා සුදෝ හෙලේනා මුනිස්වරියනි, මේ දෙව් මැදුර ගොඩනගන්නට මගේ අතේ සල්ලි නෑ, මට පිහිට වෙන්න. ඊළඟ වසරේම මාස 9කින් මේ දේවස්ථානය ගොඩනගලා ගිහිල්ලා භාරය ඔප්පු කරන්නට ලැබුණා. දැන් මට ලැබිලා තියෙන දේවස්ථානය උඩුගම්පල සාන්ත ෆ්‍රැන්සිස් අසීසි මුණුදුන්ගේ දේවස්ථානය. උන්වහන්සේ
කුරුසයට සම්බන්ධ සුද්ධවන්තේ. සුදු අසිසි ෆ්‍රන්සිස් මුනිතුමන්ගේ ප්‍රතිමාවක් තියෙනවා. එක කකුලකින් ලෝක බෝලයක් තියෙනවා. ඒකට පයින් අහලා ජේසුගේ කුරුසිය වැළඳගෙන ඉන්නවා. ජේසුගේ කුරුසියේ එක අතක් ගැලවිලා ෆ්‍රැන්සිස් තුමාව වැළඳගෙන ඉන්නවා. ඒ කියන්නේ මුළු ලෝකයම ත්‍යාජ කරලා ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ කුරුසිය වැළඳගත්තා. ඒ නිසාම ජේසුගේ ශ්‍රී කුරුසියේ වණකැලල් පහ උන්වහන්සේට ලැබුණා. ශ්‍රී වණකැලල් ලැබපු සාන්තුවරෙක් තමයි සාන්ත ෆ්‍රැන්සිස් අසිසි මුනිතුමන්. එතුමාගේම නිකායේ පාද්‍ර පියෝ සුද්ධවන්ත පියතුමන්. ඉතින් ඒ කුරුසියට ඒ තරම් ලැබියාවක් තිබිච්ච උන්වහන්සේගේ පස් සෙවනේ කුරුස දැහන මෙහෙයක් පවත්වන්න ලැබීම ලොකු භාග්යක්. ඒ නිසා දෙවියන් වහන්සේගේ සැලසුම මිනිස් අපිට තේරුම් ගන්නට බැහැ. මම කවදාවත් අපේ ශ්‍රේෂ්ඨයන්ට අකීකරු වෙලා නැහැ. මම හැම විටම අවබෝධ කරගත්ත දෙයක් තමයි ඒ ශ්‍රේෂ්ඨයන් තුලින් දෙවියන් වහන්සේගේ කැමැත්තයි එන්නේ. එනිසා උන්වහන්සේ අපිව ගෙනියන තැන අපි දන්නේ නැහැ. ඒ හැම දෙයකටම අපි සූදානම් වෙලා ඉන්නට ඕන. කොතන ගියත් අපි සේවය කරන්නට ඕනේ. මොකද දේව ජනතාව හැම පැත්තෙම බලාගෙන ඉන්නේ ජේසුව, ජේසුගේ සුවය, ජේසුගේ සැනසීම. ඒ දෙ දෙන්නට පියතුමන්ල හැටියට අපි සැහැදී පැහැදී සිටින්නට ඕනේ. දේව ජනතාව අපේ දේශ බලපුවාම අපෙන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලනයක් නෙමෙයි. අපෙන් බලාපොරොත්තු වෙන්නේ දාමරිකයෙක් නෙමෙයි. අපෙන් බලාපොරොත්තු වෙන්නේ ජේසුවයි. ජේසුවයි. ජේසු කතා කරපු වචන, ජේසුගේ සිතවිලි, ජේසුගේ ආකල්ප, ජේසුගේ ක්‍රියාකලාපයයි. ඒ දෙ දෙන්නට බැරනම් මේ ලෝකෝ දාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. එහෙනම් අද අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. මේ බලගතු මෙහි අද උන්වහන්සේට බාර කරමු. කුරුස දහණි ඉදිරි ගමන වෙනුවෙන් අපි අද දවසේදී මේ බලගතු මෙහෙය ස්වාමීන් වහන්සේට බාර කරමු. ඒ නිසා හැම කෙනෙක්ම කරුණා කර ඔබගේ සෙල්ලුල දුරකථන සම්පූර්ණයෙන්ම ස්විච් ඔෆ් කරලා තියාගන්න. මේ මෙහෙ අතරතුරේදී කවුරුත් එහෙම එහෙ යන්නට එපා. පොඩි ළමයිවත් තමුන් ළඟ තියාගන්න. ඉතා භක්තියෙන් යුතුව ඔබත් හැම කෙනෙක්ම ඒට සහභාගී වෙන්න. හැම කෙනෙක්ම නැගිට සිටින්න. සදෝ මිඛායිල් අග්‍රදූත මුනිදුන්ට යාඥාව. සුර සේනාවන්ගේ තේජවන්ත කුමාරයාණන් වූ සදෝ මිඛායිල් අග්‍රදූත මුනිදුනි, අඳුරු ලෝකයේ අධිපතීන්ටත් බල පරාක්‍රමයන්ටත් ආණ්ඩුකාරයන්ටත් විරුද්ධවද අප කරන සටනේදී අප ආරක්ෂා කළ මැනව දෙවියන් වහන්සේගේ සමාන කමට හා ස්වරූපයට මවා වදාළා වූද විශාල මිලයකින් මුදාගත් ආවුද මනුෂ්‍යයන් යක්ෂයාගේ වහල්කමින් මුදා ගැන්මට දෙවියන් වහන්සේගේ අන ලැබූ සුදු සබයේ රැකවල හා ආරක්ෂකවරයා ලෙස එතුමි ඔබට ගෞරව කරන්නේය. ගලවා ගනු ලැබූ ආත්ම මොක්ෂ රාජ්‍යයට කැඳවාගෙන යාමේ වැඩගත් කටයුත්ත දෙවියන් වහන්සේ ඔබට බාර දුන් සේක. තව දුරටත් මනුෂ්‍යයින් සිරාඩස්සි කිරීමටද සුදෝ සභාවට අන්තරා කිරීමටද සාතන්ගේ බලය අප පාදෙන් පාගා උප් පරාජය කිරීමටද හැකිවන ලෙස
සමාදානයේ දෙවියන් වහන්සේට යාඥා කළ මැනව දෙවියන් වහන්සේගේ කරුණාව අප යාඥා මගින් අප්‍රමාදව අපට ලැබෙන පිණිස අපගේ ආයාචන මහෝත්තමිනන් ඉදිරියේ පිළිගන්වනු මැනව සාතන්ද යක්ෂයාදවන ඒ පුරාණ සර්පයා අල්ලා බැඳ නැවතත් මනුෂ ජාතීන් රැවටීමට ඌට ඉඩ නොලැබෙන ලෙස නිරා පාතාලයෙහි හෙලා දැමුව මැනව. අප ස්වාමීන් වන ගැලුම් කරුවාණන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද දේව මාතාවන් වන කන්න මරියතුමේගේ නාමයෙන්ද අග්‍රදූත භාග්‍යවන්ත ශදෝ මිකායිල් මුනිදුන්ගේ නාමයෙන්ද භාග්‍යවත් අපොස්තුල් වරුන් හා පේදුරු හා පාවුලු මුනිවරුන්ගේ නාමයෙන්ද ශදෝ පූජකවරයන් අපට ලැබී ඇති නිල බලයෙන්ද යක්ෂයාගේ විරුද්ධකම් හා මායම් සියල්ල බලාපොරොත්තුෙන් යුක්තව පරදීමට අපි ඉදිරිපත් වෙමු. දෙවියන් වහන්සේ නැගී සිටින සේක්වා උන්වහන්සේගේ සතුරු විසල යත්වා උන්වහන්සේගේ විරුද්ධකාරයෝ උන්වහන්සේගේ සම්මුඛෙන් පලා යත්වා දුම් පහව යන්නාක් මෙන් ඔහු දුර්වෙත්වා ගින්න ඉදිරියේ ඉටි දියවෙන්නාක් මෙන් දුර්ජනයෝ දේව සම්මුඛ ඉදිරියේහි විනාශ වෙත්වා. මෙන්න ස්වාමින් වහන්සේගේ කුරුසිය මෙන්න ස්වාමින් වහන්සේගේ ශ්‍රී කුරුසිය දෙස බලා සතුරු සේනා පලා යත්වා. ජුදා ගෝත්‍රයේ සිංහයා වූද දාවිද්ගේ වංශයේ උපත ලැබුවා වූ තැනන් වහන්සේ ජයග්‍රහණය කළ සේක. ස්වාමින් වහන්සේගේ කරුණාව අප පිට පතිත වේවා. ඔබ වහන්සේ තුළ අපගේ ඇති බලාපොරොත්තු ප්‍රමාණයට ඔබ වහන්සේගේ කරුණාව බහුලව අපට ලැබේවා. අශුද්ධාත්මේනි සාතන්ගේ බලවන්තේනි ශාපලත් නිරාදූතේනි දුෂ්ට සේනාවෙනි නිරාජාතික සමාගම් කරුවනි තොපි කවුරුවත් අපි තොපි එළවා දමමු. අප ස්වාමින්වූ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හා බලයෙන්ද දෙවියන් වහන්සේගේ සභාවෙන්ද දේවාජ බාලකයන්ගේ අමිල ශ්‍රී ලෙයින් ගලවාගත් ආත්මයන් කෙරෙන්ද තුරන් වී පලා යව මිනිස් සංගතිය මුලා කිරීමටද ශදෝ සභාවට පීඩා කිරීමටද දෙවියන් වහන්සේ තෝරාගත් අයට හිරහැර කිරීමටද ඔවුන් බොල් ධාන්‍ය ලෙස විසුරුවා හැරීමටද සූදානම් විත් සිටින තොපි පලා යව තොපගේ නිර්භීත කමද සර්ප ප්‍රයෝගකාර කම්ද නවත්වව් තොපගේ ගරුසරු නැති අහංකාර කමින් මේ වනතුරුත් මහෝත්තම දෙවියන් වහන්සේට සමාන වීමට තත් කළාහුය. දැන් ඔවුන් වහන්සේ වෙතට පැමිණෙන සියලු දෙනාගේ ගැලවීමට කැමැති වන දෙවියන් වහන්සේ තොපට අණ දෙන බව දැනගනිව් නිරයට පලා යාමට පිතාවන දෙවියන් වහන්සේ තොපට අණ කරන සේක පුත්‍රයාවන දෙවියන් වහන්සේ තොපට අණ කරන සේක අශුද්ධාත්මයන් වහන්සේ අශුද්ධාත්මයන්ගෙන් මුළු මනුස්ස සංහතිය අශුද්ධ කිරීමට සැදී පැහැදී සිටින තොපට ශුද්ධාත්මයන් වහන්සේ පලා යන ලෙස අණ කරන සේක මාංශයගත් සදා වාක්‍යනන් වන ක්‍රිස්තුස් වහන්සේ තොපට අණ කරන සේක තොපගේ දුෂ්ටකම් පරදවා අප මිනිස් සංහතියට ගැලවීම ලබා දීමට බැහැත්පත් වී කුරුසියේ මරණය දක්වා කීකරු තැනන් වහන්සේ තොපට අණ කරන සේක පර්වතයේ මත මාගේ සභාව ගොඩනගමි නිරාදුරට ඊට විරුද්ධව ජයගන්නේ නැත ලෝකාන්තමේ දක්වා මම ඔබ සමග සිටිමි වදාළා වූ ගැලුම්කාර දෙවියන් වහන්සේ තොපට අණදෙන සේක ඔවුන් වහන්සේගේ ශුද්ධ කුරුසියේ සැඟවුණු ධර්ම ගුණද ක්‍රිස්තියානි විශ්වාසයේ අභිරහස්ද තොපට අණකරන සේක පිළිසිඳවුණු පළවෙනි මොහොතේ සිට පාප දෝෂ නිර්දෝෂව බැහැපත් බවේ බලයෙන්
නිරාසර්පයවුත් තගේ උඩඟු සිත පොඩි කළ තේජවන්ත දේව මාතාවන් වන කන්‍ය මරිය තොමොත් ඔබට පලා යාමට අන කරන්නාහ. සුදු පේදුරු හා පවුලු අපෝස්සල් වරුන්ගේ විශ්වාසය තොබට අන කරයි. ප්‍රාණ පරිත්‍යාග වරුන්ගේ රුධිරයද සියලු ශුද්ධවන්තයන්ගේ බැතිමත් මධ්‍යස්ස බලයද තොබට පලා යන ලෙස අන කරති. සාපලත් මකර තාහ තගේ දුෂ්ට සහචරයන් ජීවමාන දෙවියන් වහන්සේගේද සත්‍ය වූ දෙවියන් වහන්සේගේද සුපරිසිද්ධ වූ දෙවියන් වහන්සේගේද නාමෙන් පලා යන ලෙස අපි අන කරමු. ඔවුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන කිසිවෙකුට විනාශ වීමට ඉඩ නොදී සදා ජීවනය ලබා දීමට උන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් ලොවකට දානය කළ දෙවියන් වහන්සේගේ නාමෙන් පලා යන ලෙස අපි අන කරමු. මිනිස් වර්ගයා මුලා කරන තොපගේ රැවටිලි දායක ක්‍රියාද සදා විනාශයේ විෂ පොවන දුෂ්ට ක්‍රියාද කෙලවර කරව සුදු සභාවට අනතුරු කිරීමට ඇගේ නිදහස සීමා කිරීමද නවත්වව්. සෑම ප්‍රයෝගයේ නිර්මාණකයා හා ගුරුවරයා වූද මිනිසාගේ ගැලවීමේ සතුරා වූද සාතන් තෝ පලා යව. තගේ ක්‍රියාවලට නෑකම් කියන කිසිවෙකුට සම්බන්ධකමක් නොමැති ක්‍රිස්තුස් වහන්සේට ඉඩ දෙව. දෙවියන් වහන්සේගේ අමිල ශ්‍රී ලයින් මිලේට ගත් ඒකත්වෙන්ද ශුද්ධත්වෙන්ද කතෝලිකත්වෙන්ද අපෝස්සලිකත්වෙන්ද පිරිපුන් සුදෝ සභාවේ උරුමය ඇයට බාර දෙව. සදා බැලති දෙවියන් වහන්සේගේ හස්සේට යටත් වෙව. මෙම පරිශුද්ධ වික්‍රමාන්විත නාමේ බලයෙන් නිරය සැලවෙන බව දැනගනිව්. මෙම නාමයට සරලවේ ප්‍රධාමිකයෝද සමර්ථ භාවයෝද ක්‍රියානාථයෝද බැහැපත් වී කීකරු වන්නෝය. භක්ති ජ්වාලකයෝද ඥානදිකයෝද නොකඩවා මෙසේ ස්තුති කියන්නෝය, ප්‍රශංසා කරන්නෝය. සුර සේනාවන්ගේ දෙවියන් වහන්සේ ශ්‍රීසුද්ධය ස්වාමිනි, මාගේ යාඥා සුව මැනව මාගේ හඬ ශබ්දය ඔබ වහන්සේ වෙතට පැමිණේවා. ස්වාමිනි, ඔබ වහන්සේගේම ඒ ශුද්ධ වූ නාමයේ අනුහසින් ඒ සියලු නපුරේ බලවේග පහවි යන ලෙස අපි ස්වාමින් වහන්සේට මෙසේ උන් වහන්සේගේ නාමයේ කියා මුරගසමු. උන් වහන්සේගේ නාමයේ කියා අයදින කවරෙකු නමුත් ගලවනු ලබන්නේය. ඔබ මාගේ නාමයෙන් අයදින කවරෙකු නම ඔබට දෙනු ලබන්නේ යයි වදාලා වූ ඒ ශුද්ධ වූ නාමයේ කියා අපි මෙසේ ස්වාමින් වහන්සේට මුරගසමු. ජයමාන පරිශුද්ධ ස්වාමිනී, ඔබ වහන්සේගේම බලවන්ත වූ නාමයේ අනුහසින් සියලුම නපුරේ බලවේග, සියලු යක්ෂ බන්ධන, ප්‍රේත බන්ධන, හුනියම් බලිතොයිල සහ කටවහ දෝෂ අපේ ජීවිතවලට බලපෑම් ඇති කරන අපේ අපගේ ඉඩකඩම් වලට, අපේ දේපල වලට, අපගේ දරුවන්ගේ අනාගතයට, අධ්‍යාපනයට වින කරන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැමැති යක්ෂයා පළවා හරින්න ඔබ වහන්සේගේ සුදු නාමෙන් ඔබ වහන්සේ අන කරන්න ස්වාමිනි. ඔබ වහන්සේට සියල්ල කළ හැකි, ඔබ වහන්සේට සියල්ල කළ හැකි, ඔබ වහන්සේට සදා මහිමය, ගෞරවය, ප්‍රශංසාව වේවා. අපගත සිත ලෙඩ කරන දියුණුව වෙත වින කරන නපුරේ බල සිඳ විඳදා සුවසහනය දෙන්න සදා. ගත සිතලෙන කරන දියුණුව වෙත වින කරන නපුරේ බල සැමින් විඳදා සුවසහනය Jesuni 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 Jesuni
ස්වාමීන් වහන්සේ මේ බලගත් යාඥාව තුළ එවැනි දේවල් වහන්සේ අනාවරණය කළා කියනවා. දේවල් වල පොළව පැලිලා, විත්ති පැලිලා, ඒ නපුර එළියට අවිල්ලා තියෙනවා. සමහර කයිගේ අවුරුදු ගණන් ශරීරේ තිබිච්ච බඩේ තිබුණු දේවල් උන්වහන්සේ එළියට දාලා තියෙනවා. ඒ ගත සිත ලෙඩ කරන ඒ හැම නපුරකින්ම නපුරේ බලවේගයෙන්ම නිදහස් කරන්නට අප වහන්සේට බාර කරමු. ජේසුනි
devunu aveta vina karana nampure balasama didada swasahanaya denna sada jesuni 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 Vinda napure balavega bandhane anda gosruvi sinnaya Yesu yana name obada soye dena unvanse unvanse oba alepa karanne vivaha jeevitada patthala vasara gana gemi gihilla thama darwo naha swamini alepa karanna vyapara bankala vela adapana vela vishala naya barasa innaya swamini vahasa nidahas karanna mat panwalata mat ravya walata attahave sirana aniyam sambandha sadula pavul vinasha karana sinnaya swamini vahasa alepa karanna antar jale osse o ratavalaya apit ekak sambandha wenawa oba vahanse danna jeesuni e ayage vedanawa e ayage asurana kama e ayage tibettawa dukkhantarawa vahanse danna සත්‍යයෙන් වාදනය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වී සිටින ඒ හැම නපුරකින්ම නපුරේ බලවේගයෙන් එන්න උදව දෙන්න ස්වාමී යේසු යන නාමයෙන් කියා ආයදින කවරෙකු නම ගලවනු ලබන්නෝය යේසු මම කියන්නේ ජේසුනි ජේසුනි මම ඔබ වහන්සේ කෙරෙහි මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි විශ්වාස කරමි ජේසුනි ජේසුනි මම ඔබ වහන්සේ කෙරෙහි මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි විශ්වාස කරමි අපි හැම කෙනෙක්ම දන ගහලා සම්ප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේදීමු අර ගහලා කියමු ජේසුනි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ලය පැලිලා ගැලු ලේ බිඳ ජල බිඳ දේව දයාවේ උල්පත එතැනයි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි විශ්වාස කරමි ලෙඩ දුක් ව්‍යසන වසංගත වලින් අපව මුදාසුව සහනය ලැබ දෙන
Yesuni oba kirehi ma vishwasa karami Yesuni oba kirehi ma vishwasa karami Yesuni oba kirehi ma विश्वास करनी दिवी करदर पुदी बेंद इन विट අසරණ වීම තනි වූ මොහොතේ ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි Yesuni oba kirehi ma vishwasa karami Negitina me divi gamane negitinnata mata shaktiya gena dena Yesuni oba kirehi ma vishwasa karami Yesuni oba kirehi ma विश्वास करमि जेसुनी ओब किरेहि मा विश्वास करमि ගලවා ගන්නට කටුර වූ දුක් ගාවිනා වින්දව ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි වෙනස් කරන්නට දේව දයාවෙන් කරුණා පානා ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි
වහන්සේ ස්වර්ගයෙන් පූපේ උනට දෙවව දාලසේක සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය යඥා කරම ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී දිව්‍ය ගැලවුම් කරුවාණනි දිව්‍ය වෛද්‍යවරයාණනි ඔබ වහන්සේ කල්වාරි කුලසේ සිට සිඳෙළුවා වූ යමිල ශ්‍රී රුධිරය අපගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් අබල දුබල වී ඇති සෑම ස්ථානයක්ම යලි ප්‍රාණවත් කළ මැනව සුවපත් කළ මැනව සියලුම නපුරේ බලවේග යක්ෂ බන්ධන ප්‍රේත බන්ධන හුනියම් බලි තොයිල්ල සහ කටවා දෝෂාදී සෑම නපුරකින්ම අපේ දියුණු අඩාල කරන්නා වූ අපට වින කරන්නා වූ අපිට රෝගී කරන්නා වූ හැම නපුරකින්ම අප මුදා ආරක්ෂා කර දුන මැනව ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත් වේවා ආමේන් එන්න අපි සප්‍රසාදී ඉච්ඡුමාන ස්වාමීන් වහන්සේගේ මංගල ආශිර්වාදයේ ලැබමු වගේම ඔබ අන්තර්ජාලය ඔස්සේ දැන් මේ මහඟු ආශිර්වාදයට සම්බන්ධ වෙනවා. ඔබේ නිවෙස් සැලසුම් ඔබේ ඡාය රූපේ වතර ගන්න. උන්වහන්සේට බාර කරන්න. ශාරීරිකව මෙන්ම මානසික ආතතින් තුල සිටින අය. මේ මොහොත වන විට රෝහල් ගත වෙලා සිටින අය. දැඩි සත්කාරයක කවල ප්‍රතිකාර ලබන අය. සත්‍යෆම් ගුවන්විදුලි ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක්ම අපි බාර කරමු මේ මොහොතේ. උන් වහන්සේගේ දයතේ තබමු. සියල්ල කළ හැකි ස්වාමින් වහන්සේට බාර කරමු මේ මොහොතේ. ගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගති අපේ සිතේ සෑම ත්වාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ සුදෝ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව
Guru Sien Gelu.